नमस्कार वेवा बुदुर्वनते समदा बुदुहिमि शरणयामि। नमस्कार वेवा दंग्रुवनते समदा सदहम शरणयामि। नमस्कार वेवा संगरुवनते समदा महासंग शरणयामि। नमस्कार वेवा तुनुरुवनते समदाति सारण शरणयामि। साधु साधु साधु। अपगे गुरुदेवोत्तम परम पूजनीय पिन्नत लुक स्वामी नहसेट नमस्कार वेवा। साधु साधु साधु। වැඩ සිටින ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. පින්බර වස්සාන සමයේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට අපි කවුරුත් අපේ ජීවිතවලට උදාර පුණ්‍ය ධර්මයන් එක් රැස් කර ගනිමින් අද දවසේදීත් ඒ උතුම් සගරුවනේ අසිරිමත් ගුණයන් ඉගෙන ගනිමින් ශ්‍රවණය කරමින් ජීවිතයට පුණ්‍ය ධර්මයන් එක් රැස් කරගන්නේ. පින්වත්නි, භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ බොහෝ රහතන් වහන්සේලා පහළ වුණේ වස්සාන කාලේ. වස් සමාදම් වෙන්න කියලා භාග්‍යතුන් වහන්සේ ස්වාමීන් වහන්සේලාට සිල්පද පැනෙව්වා. වස්සාන සමය එළඹෙනකොට භාග්‍යතුන් වහන්සේ ළඟට ස්වාමීන් වහන්සේලා බොහෝ පිරිසක් වැඩම කරලා, ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ හුදකලා විවේකයේ වාසය කරන්න කැමති, මට දහම් අනුශාසනාවක් කරන සේක්වා කියලා භාග්‍යතුන් වහන්සේ ඉල්ලා සිටිනවා. භාග්‍යතුන් වහන්සේ ඒ ශ්‍රාවකයන්ගේ සිත් දැකලා අවබෝධයට ගැලපෙන විදිහට ධර්මය දේශනා කරනවා. ඉතින් ඒ ධර්මය තමන්ගේ හදවතේ රඳවා ගන්න ඒ උතුම් ශ්‍රාවකයන් වස්සාන කාලයේදී හුදෙකලාවේ කාය ජීවිත දෙකේ අපේක්ෂාව අත්හැරලා අප්‍රමාදීව ධර්මය පුරුදු කරගෙන නිකෙලෙස් වෙනවා. වස් සමය අවසන් වෙනකොට ස්වාමීන් වහන්සේලා සිය ගණන් දහස් ගණන් භාග්‍යතුන් වහන්සේ ළඟට වැඩම කරලා, ස්වාමීනි, යම් අර්ථයක් පිණිස මා පැවිදුණාද, ඒ අර්ථය ලබා ගත්තා කියලා භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ අරහත්ත්වය ප්‍රකාශ කරනවා. ඉතින් ඒ මීට වසර 2600කට පෙර වස්සාන කාලයේ සිදු වූ අසිරිමත් සිදුවීම්, ඒ ශාසනය නොඑක් පරසතුරු ඕදුරු මැද යටපත් වෙමින් පැවතිලා අද අපිට ඒ උතුම් රහතන් වහන්සේලාගේ ගුණ අහන්න ලැබෙනවා. ඒ විදිහට රහතන් වහන්සේලාගේ උතුම් ගුණ අහන්න ලැබීම පවා භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලාගේ උතුම් ගුණ අහන්න ලැබීම පවා භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයන්ට
මහත් අස්වැසිල්ලක්. පින්වත්නි, භාග්‍යතුන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා මුල් කාලේ උරුවෙල ජනපදයේ වැඩ ඉන්නකොට උන්වහන්සේගේ හිතේ අදහසක් ඇති වුණා, ගුරුවරයෙක් නැතුව ඉන්න එක සුදුසු නැහැ. මට ගුරුවරයෙක් හිටියොත් ඒ ගුරුවරයාට සත්කාර කරමින් ගෞරව කරමින් මට වාසය කරන්න පුළුවන් කියලා. උන්වහන්සේ කල්පනා කළා, මං ගුරුවරයෙක් හොයාගන්නව නම් සොයාගත යුත්තේ මගේ සීලේ යම් අඩුපාඩුවක් ඇත්නම් මටත් වඩා උසස් ආකාරයෙන් සිල්පද ආරක්ෂා කරන කෙනෙක්. එතකොට ඒ ගුරුවරයාට සත්කාර ගෞරව කරමින් මට සීලය සම්පූර්ණ කරගන්න පුළුවන්. එහෙම නැත්නම් සමාධියෙන් ප්‍රඥාවෙන් විමුක්තියෙන් විමුක්ති ඥාන දර්ශනයෙන් මට වඩා උසස් කෙනෙක් හිටියොත් මම ඒ මට වඩා ඒ ගුණයෙන් උතුම් කෙනාට සත්කාර කරමින් ගෞරව කරමින් ගුරු තනතුරේ තියාගෙන වාසය කරන්න පුළුවන්. ගුරුවරයෙක් නැතුව වාසය කිරීම ජීවිතයට දුකක් කියලා. උන්වහන්සේ එහෙම හිතලා බැලුවා මනුස්ස ලෝකේ. මනුස්සයන් අතර හිටියේ නෑ කෙනෙක්. ගුරුවරයෙක් හිටියට තියාගන්න. දෙවියන් අතර බැලුවා, දෙවියන් අතරත් නැහැ. බ්‍රහ්මයන් අතර බැලුවා, බ්‍රහ්මයන් අතරත් නැහැ. උන්වහන්සේට ලේසියෙන්ම හිත හදාගන්න තිබ එහෙනම් මම තමයි ලෝකෙින් අග්‍රම කෙනා කියලා. උන්වහන්සේ එහෙම අදහසකට ආවේ නැහැ. උන්වහන්සේ කල්පනා කළා, අතීතයේ බුදුරජාණන් වහන්සේලා ගුරුවරයා හැටියට සැලකුවේ කවුද, කුමක්ද? අතීතයේ බුදුරජාණන් වහන්සේලා ගුරුවරයෙක් හැටියට සත්කාර කළේ ගෞරව කළේ කුමකටද කියලා බැලුවා. බලනකොට දැක්කා අතීතයේ වැඩ හිටි බුදුරජාණන් වහන්සේලා තමන්ගේ ගුරුවරයා හැටියට සලකලා තියෙන්නේ තමන් අවබෝධ කරගත්ත ධර්මයටමයි. අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේටත් සිතේ අදහසක් ඇති වුණා, එහෙනම් මේ දැන් පහළලා ඉන්න තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමත් ගෞරව කළ යුත්තේ, සත්කාර කළ යුත්තේ, ගුරු තනතුරේ තබා ගත යුත්තේ මේ ශ්‍රී සද්ධර්මයටමයි කියලා. උන්වහන්සේ එදා පටන් උන්වහන්සේගේ ගුරුවරයා හැටියට ගෞරව කළේ මේ උතුම් ශ්‍රී සද්ධර්මයට. ඒ කළේ බුදුරජාණන් ධර්ම දේශනා කරන්න කලින් සම්බුද්ධත්වයට පත් වෙලා මුල් දවස්වල. එතකොට තිබ්බ බුද්ධ රත්නයයි ධර්ම රත්නයයි විතරයි. භාග්‍යතුන් වහන්සේ ඊට පස්සේ ඇසළ පොහොය දවසේ උන්වහන්සේ අවබෝධ කරගත්ත ධර්මය පස්සග භික්ෂුන් වහන්සේලාට දේශනා කළා. ඒ ධර්මය දේශනා ඉවර වෙනකොට සෝතාපන්නුණු කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේගෙන් ශ්‍රාවක සංඝරත්නිය ලෝකේ පහළ වුණා. තුනුරුවනම ලෝකේ පහළ වුණා. භාග්‍යතුන් වහන්සේ ඒ ද්විතීයික උරුවේලා දේශනායි දේශනා කරන මහණෙනි, ධර්මයට ගෞරව කරමින් ඉඳපු මාහට යම් දවසක සංඝරත්නිය ලෝකේ පහළ වුණාද, සංඝරත්න විපුල බවට පත් වෙනවද, ආ නෙදා සිට මගේ හිතේ ශ්‍රාවක සංගරුවන ගැනත් ගෞරවයක් හටගත්තා කියලා. එහෙනම් පින්වත්නි, භාග්‍යතුන් වහන්සේගේ හදමඩලෙන් උපන් දරුවන් වෙන්නේ රහතන් වහන්සේලා. භාග්‍යතුන් වහන්සේගේ දරුවන් බවට පත් වෙන්නේ මගඵලලාභී උතුමන් වහන්සේලා. භාග්‍යතුන් වහන්සේගේ ශාසනය පිළිසන් ලැබලා නිකෙලස් වූ මගඵල ලැබූ තමන්ගේ ශ්‍රාවක පිරිස ගැන අපගේ ශාස්ත්‍රුන් වහන්සේ ගෞරවයෙන් වැඩ සිටියා. එහෙනම් අපේ සිතේ ඒ ශ්‍රාවක සංගරුවන ගැන කොයිතරම් ගෞරවයක් තිබිය යුතුයිද? ඒ නිසා පින්වත්නි, අපිට ඒ රහතන් වහන්සේලාගේ උතුම් ගුණ උතුම් චරිතාපදානයන් අහන්න ලැබීම දුර්ලභ දෙයක්.
බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් බවට පත්වෙන්නේ ගිහි ජීවිතයක් ගත කරන අය. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අහන්න කලින් සාමාන්‍ය ජීවිතයක් ගත කරන අය කාමයන්ගෙන් සතුටු වෙමින්, අමුදරුවන්ගෙන් සතුටු වෙමින්, ධනධාන්‍යයෙන් සතුටු වෙමින් කාමේ පිරිවරාගෙන කෙලෙස් ඇතිවෙන වැඩපිළිවෙලකයි ඉන්නේ. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අහන නොවනැති අයට ඒ ධර්මය අහලා විමසනකොට තේරෙනවා සම්බාධෝ ගරාවාසෝ අබ්බෝකාසෝ පබ්බජ්ජා. ගිහි ගෙදර කියන්නේ නම් මහා කරදර තියෙන තැනක්. රජාපතු කෙලෙස් උනන මාවත ගිහි ජීවිතය. අබ්බෝකාසෝ පබ්බජ්ජා, මේ පැවිද්ද කියන්නේ කිසි කුණු දුහවිල්ලක් රඳින් නැති මේ අවකාශය වගේ ගිහි ජීවිතයක් ගත කරමින් මට ඉතා පිරිසිදු නිර්මල විදිහට මේ බඹසර ජීවිතය ගත කරන්න අමාරුයි. ඒ නිසා මම මේ ගිහි ජීවිතය අත්හැරලා පැවිදි වෙන්න ඕනේ කියලා අදහසක් ඇති වෙනවා. ඒ අදහස ඇති වුණාට පස්සේ එයාට අත්හරින්න දෙයක් තියෙනවා. අප්පම්වා ඥාති පරිවට්ටම් පහය, මහන්තම්වා ඥාති පරිවට්ටම්. එයාට අල්ප හෝ මහත් හෝ ඥාති පිරිසක් ඉන්නවනම් ඒ ඥාති පිරිස අත්හරින්න ඕනේ. අල්ප හෝ මහත් හෝ ධනයක් තියෙනවනම් ඒ ධනය අත්හරින්න ඕනේ. තමන් මෙච්චර කල සතුටු වෙ හිටියේ ඥාතීන්ගෙන් ධනයෙන්. ඒ සතුට ලබා දීපු ඥාතීන් අත්හැරලා ධනේ අත්හැරලා අල්ප හෝ මහත් හෝ කේසමස්සුන් ඕහාරිත්වා කෙස් රැවුල් ඉවත් කරනවා විරූපී වෙන්න. සුරූපී වීම පිණිස පවතින කෙස් රැවුල් ඉවත් කරපුවාම විරූපී වෙනවා. කාසායානි වත්තානි අච්ඡාදිත්වා, ඊට පස්සේ විසිතුරු ඇඳුම් පැළඳුම් බැහැර කරලා කසට වස්ත්‍රයක් ඇරගෙන අනගාරිකෝ බුදුසසුනේ උතුම් පැවිදි බව ලබනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා, මහණෙනි ඒ විදිහට පැවිදි වෙන කෙනාට සමහර විට තියෙන්නේ තනකොළ කපන කැත්තත් තනකොළ අදින කදත් විතරයි වෙන්න පුළුවන්. ඒ කියන්නේ ගොඩාක් දුප්පත්, කිසි දෙයක් නැහැ. එයාගේ රැකියාවට තියෙන්නේ තනකොළ කපලා විකුණන එක. නමුත් යවුන් වයසේ ඉන්න කෙනෙකුට හිතෙනවා නම් මේ තනකොළ කැත්තයි තනකොළ අදින කදයි අත්හැරලා පැවිදි වෙන්න ඕනේ කියලා අනගාරක සසුනේ පැවිදි වෙනවා නම් එයත් උතුම් අත්හැරීමක් කියනවා. මනාකොට පැවිදිවීමක් කියනවා. මොකද කළු කෙස් තියෙන භද්‍ර යෞවනයේ ඉන්න කෙනෙකුට කාමයන් ඕන ඕන විදිහට ලබන්න පුළුවන් කියනවා. ඒ කාමයන් ගැන තියෙන සියලු අපේක්ෂා අත්හැරලා නිකලස් මුනිවරුන්ගේ මාවතේ ගමන් කිරීම පිණිස භාග්‍යතුනාගේ ශාසනේ උතුම් පැවිදි බව ලබා ගන්නවා. පැවිදි වෙච්ච ශ්‍රාවකයාට භාග්‍යතුන් වහන්සේ සිල්පද පනවනවා. පින්වත් භික්ෂුව, ඔබ සිල්පද සමාදම් වෙන්න ඕනේ. සත්තු මැරීමෙන් වළකින්න ඕනේ. සියලු සත්වයන් කෙරෙහි දයානුකම්පාවෙන් ඉන්න ඕනේ. ගමේ වේවා අරණ්‍ය වේවා තමන්ට නොදුන් කිසි දෙයක් සොරසිතින් ගන්න හොඳ නැහැ. ලාමක දෙයක් වෙන මෛත්‍රුණ්‍යයෙන් වැළකීලා පිරිසුදු බඹසර ආරක්ෂා කරගන්න ඕනේ. ඒ වගේම සත්‍ය වචන කතා කරන්න ඕනේ. කේලාම් කියවලා බිඳවන්න හොඳ නැහැ. ඒ වගේම ඉර අවරට ගියාට පස්සේ විකාල භෝජනයෙන් වැළකීලා ජීවිතේ ගත කරන්න ඕනේ. නැටුම් ගැයුම් වාදන විකාර දර්ශන නැරඹීම් සුදුසු නැහැ. මල් සුවඳ විලවුන් දරන්න සුදුසු නැහැ කියලා භාග්‍යතුන් සුතුම් නිවන් මඟ තුල සීල සම්පත්තියේ සමාදන් කරවනවා. කලින් කාමයෙන් සතුටු වෙඳපු
භාග්‍යතුන් වහන්සේ ළඟ පැවිදි බව ලැබපු උතුම් ශ්‍රාවක රත්නය භාග්‍යතුන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන් සිල්පද සමාදන් වෙනවා. අමු ධාන්‍ය අමු මස් පිළිගන්නේ නැහැ. දැසි දස්සම් පිළිගන්නේ නැහැ. රන් රිදී මිලි මුදල් පිළිගන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ආහාරය අනුභව කරනකොට අර්ථය දැනගෙන ආහාරය අනුභව කරන්න ඕනේ. ලැබෙන දේ ප්‍රණීත දෙයක් වෙන්න පුළුවන්, නීරස දෙයක් වෙන්න පුළුවන්, තෙත දෙයක් වෙන්න පුළුවන්, වේලුණු දෙයක් වෙන්න පුළුවන්, රසණ දෙයක් වෙන්න පුළුවන්, සීතල දෙයක් වෙන්න පුළුවන්. ඒ කෙරෙහි ලොල් සිතක් ඇති කරගන්න එපා. ලැබිච්ච කුටියකින් සතුටු වෙන්න. භාවනාවට වාඩි වුණාම දනිස් දෙක තෙමෙන්නේ නැත්නම් ඒ වගේ කුටියක් වුණත් නිවනට සිත් යොමු කළ ශ්‍රාවකයට ප්‍රමාණවත් කියලා දේශනා කරනවා. ලැබෙන කුටියෙන් සතුටු වෙනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා භික්ෂුව ඔබ ඇස සංවර කරගන්න ඕනි. එහෙන් රූප දැකලා ප්‍රිය නිමිති ගන්න හොඳ නැහැ. ඒ නිමිත කොටසක්වත් ගන්න හොඳ නැහැ. යම් ආකාරකින් සිතේ කෙලෙස් ඇවිත් වෙනවනම් ආන් ඒ විදිහට ඇස පවත්තන්න හොඳ නැස සංවර කරගන්න ඕනේ. ඒ විදිහටම කන නාසය දිව කය මනස සංවර කරගන්න ඕනේ. කලින් හිටියේ රූප ශබ්ද අසමින් බලමින් බාහිර තියෙන දේවල් වලින් සතුටු වෙවි. හැබැයි ඒ තමන් සතුටු වෙච්ච දේවල්ම ඒ ශ්‍රාවකයා බැහැර කරලා උතුම් ගුණයන්ගෙන් සතුටු වෙනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පින්වත් භික්ෂුව දැන් ඔබ හුදෙකලාත්ෙන් ඇසුරු කරන්න ඕනේ. ඉතින් ගිරි ගුහා පිදුරු සෙවිලි කළ පැල්පත් රුක් සෙවන් ඇසුරු කරමින් අප්‍රමාදීව දිවා රාත්‍රී දෙකේ නිදි වරාගෙන දහම වෙනුවෙන් ජීවිතය කැප කරනවා. ඒ දහම පිණිස යම් කිසි කෙනෙක් කැප වෙලා කටයුතු කරනවාද ටික දවසකින්ම තමන් යම් අර්ථයක් පිණිස ගිහි ජීවිතය අත්හැරියද ඒ අර්ථය ලබාගෙන නිවී සැනසු සිතකින් වාසය කරනවා. ආන් ඒ වගේ උදාර ජීවිතයක් ගත කරන පිරිසක් තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නයේ අපි සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ යන්නේ. පින්වත්නි, භාග්‍යතුන් වහන්සේ කාලේ ශ්‍රාවක ගිහි ශ්‍රාවක පිරිස අතර ඉඳපු පින්වත් දියණියක් හිටියා. එයාගේ නම රෝහිණී. ඒ රෝහිණී නිතර සංඝානුස්සති භාවනා පුරුදු කරපු කෙනෙක්. නිතර එයා කතා කරේ සංඝ ගුණ ගැනමයි. තාත්තට නිතර අහන්න ලැබෙනවා තමන්ගේ දියණිය භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නේ ගුණ කියනවා. දවසක් තමන්ගේ ආදරණීය තාත්තා තමන්ගේ දියණියට කතා කළා. පින්නත් දුවේ, ඔයා ශ්‍රමණයන් ගැන කිය කියාමයි නින්දට යන්නේ. කොච්චර සුන්දර හිතක්දනි. අපේ ජීවිතය අපි නින්දට යන්නේ මොන දේවල් කිය කියාද? ඒ දුව නින්දට ගියේ ශ්‍රමණයන්ගේ ගුණ කිය කියාමයි. ශ්‍රමණයන් ගැන කිය කියාමයි අවදි වන්නේත්. සුබ්බ බුද්ධං පබුජ්ජಂತಿ සදා ගෝතම ශාවකා යේසං දිවාච රත්තිංච නිච්ඡං සංඝ ගතා සති. සුබ්බ බුද්ධං පබුජ්ජಂತಿ සදා ගෝතම ශාවක භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයන් සුවසේ නිදාගෙන සුවසේ අවදි වෙනවා. යේසං දිවාච රත්තිංච, එයාලා දවල් කාලෙත් රාත්‍රී කාලෙත් නිච්ඡං සංඝ ගතා සති, නිතර සංඝානුසතියම වේදෙනවා කියනවා. ආන්ගේ සංඝානුසතිය පුරුදු කරගත්ත පින්වත් දුවක් ඔයා නිදාගන්නෙත් ඒ ශ්‍රමණවරුන්ගේ ගුණ කිය කියාමයි. ඔය අවදි වෙන්නෙත් ඒ සංගරුවනේ ගුණ කිය කියාමයි. ශ්‍රමණයන්ගේ ගුණමයි ඔයා කියන්නේ.
මොකද ඔයාට ශ්‍රමණියක්වත් වෙන්න හිතුනද කියලා මේ තාත්ත තමන්ගේ ආදරණීය දියණියගෙන් අහනවා. තාත්ත කියනවා, ඔයා ශ්‍රමණයන්ටමයි බොහෝ දානමාන දෙන්නේ. ඔය ඉඩකඩ ලැබෙන හැම මොහොතකම ඒ ශ්‍රමණවරුන්ට දම් පැම් පුදනවා. පින්වත් රෝහිණී දුවේ, මං ඔයාගෙන් අහන්නේ මේකයි. ඔයාට ශ්‍රමණයන් ඔය තරම් ප්‍රිය වුණේ ඇයි කියලා අහනවා. මේ උදේ හවස අවදි වෙනකොට නින්දට යනකොට සංඝ ගුණම කිය කිය, ශ්‍රමණයන්ගේ ගුණ කිය කිය, බොහෝකොට දම් පැම් පුදමින් නිතර සංඝ ගුණ කියන්නේ, ඔයාට මොන කරුණු දැකලද කියලා ඇහුවා. ඔය සංඝරුවන් ඔච්චර ප්‍රිය වුණේ. තාත්තා කියනවා, ශ්‍රමණවරුන්ගේ බාහිර දිහා බලලා ඒගොල්ල වැඩක් පලක් කරන්නේ නෑ, වැඩපල කරන්න කම්මැලි, අලසයි, අනුන් දීපු දෙයකින් තමයි ජීවත් වෙන්නේ. තාත් දැකපු හැටි අනුන්ගේ දෙයක්මයි බලාගෙන ඉන්නේ. හොඳ දේවල් වලමයි කැමති, හොඳ දේවල් ලබන්නමයි කැමති. ඉතින් එහෙම තියෙද්දී ඔයාට මේ ශ්‍රමණයන් ඔය තරම් ප්‍රිය වුණේ මොකද කියලා ඇහුවා. බාහිරින් බලනකොට හරි නේද, කිසි දෙයක් කරන්නේ නැහැ, අනුන් දෙන දෙයක් දිහාමයි බලාගෙන ඉන්නේ, හොඳ හොඳ දේවල්මයි බලාපොරොත්තු වෙන්නේ. බාහිරින් බල්ල කියනවා, ඒ වගේ අයකට ඔබ මොකද ඔච්චර ප්‍රිය කියලා ඇහුවා. එතකොට මේ සංගුණ නිතර සිහිපත් කරපු ඒ රෝහිණී කියනවා, තාත්තේ ඔයා ශ්‍රමණයන් ගැන මගෙන් ඇහුවේ ගොඩාක් කාලෙකින්. දැන් බලන්න, ධර්මය පුරුදු කරන කෙනා තමන්ගේ අනිත්‍යය පුරුදු කරේ නැහැ කියලා තමන් අත්හැරියෙත් නැහැ. එයාලට අමුතුවෙන් බල කරලා කියන්න ගියෙත් නැහැ. ඒක කාගේ දෙයක්ද? තමන්ගේ දෙයක්. තාත්තා ශ්‍රමණයන් ගැන මගෙන් ඇහි ගොඩාක් කාලෙකින්. මං දැන් ඔයාට කියන්නම් මේ ශ්‍රමණයන්ගේ ප්‍රඥාවත් සීලයත් වීරියත්. ඒ රෝහිණී කියනවා, ඒ ශ්‍රමණයන් හරි කැමති නිවන් අවබෝධ කරගන්න. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක පිරිස නිවන් අවබෝධ කරගන්න හරිම කැමති. කම්මැලි නෑ. ලෝකෙතින ශ්‍රේෂ්ඨම වැඩේ තමයි කරන්නේ. මොකක්ද ඒ ශ්‍රේෂ්ඨම වැඩේ? රාගය දුරු කිරීම, ද්වේෂය දුරු කිරීම, මෝහය දුරු කිරීම. ඒ තමයි රාග ද්වේෂ දුරු කරන එක. අන්නේ නිසයි මං ශ්‍රමණයන්ට කැමති. පිරිසුදු ජීවිතයක් ගත කරනවා. කයෙන් වචනේ මනසින් අපිරිසුදු වෙලා නැහැ. කය සංවර කරගෙන ඉන්නවා. පිරිසුදු ජීවිතයක් ගත. ඒ ශ්‍රමණයන් ලෝභ දේශ මොහ දුරු කරනවා. ඒගොල්ලෝ අරහත්ත්වේ ලබාගෙන හැම පවක්ම නැති කරලා දානවා. අන්නේ නිසයි මං ශ්‍රමණයන්ට කැමති කියලා කිව්වා. පිරිසුදු දේවල්මයි උන්වහන්සේලා කරන්නේ. කාය වචනේ සංවර කරගෙන, හිත සංවර කරගෙන පිරිසුදු දේවල්මයි කරන්නේ. පිරිසුදු වචනමයි කතා කරන්නේ. පිරිසුදු දේවල්මයි සිතන්නේ. ආන්නේ නිසයි මං ඒ ශ්‍රමණයන්ට හරි කැමති කිව්වා. ඒ ශ්‍රමණයන් ආධ්‍යාත්මික වශයෙන් පිරිසුදුයි. ආධ්‍යාත්මික ජීවිතේ රහසෙන් පව කර කර කෙලෙස් වගුරුව ගන්න ජීවිතයක් එයාලට නැහැ. බාහිර වශයෙන්ුත් පිරිසුදුයි. තමන් බාහිර ලෝකේ බාහිර පිරිසත් එක්ක කටයුතු කරනකොට ඒ දේවල් නිසා අපිරිසුදු වෙන්නෙත් නැහැ. නිර්මල සක්මුතු වගේ කුසල් දහම් වලින් පිරලා ඉන්නේ. අන්න ඒ නිසායි මම ඒ ශ්‍රමණයන්ට කැමති කියලා කිව්වා. ඒ ශ්‍රමණයන් බුදු සමිඳුන්ගේ ධර්මයේ ගොඩාක් අහලා තියෙනවා. භාග්‍යතුනාගේ ධර්මයේ ගොඩාක් අහලා තියෙනවා. ඒ ධර්මයේ මතක තියාගෙන ඉන්නවා. ධාර්මික ජීවිතයෙන් උසස් තත්ත්වයට පත් වෙලා ඉන්නේ. අන්න ඒ නිසායි මං ඒ ශ්‍රමණයන්ට කැමති කිව්වා. ඒ වගේ මේ ශ්‍රමණයන් වහන්සේලා බුදු සමිඳුන්ගේ ධර්මයේ ගොඩාක් අහලා තියෙනවා. ධර්මයේ මතක තියාගෙන ඉන්නවා. සමාහිත සිතින් හොඳ සිහියෙන් ඉන්නේ. අන්න ඒ නිසයි මං ඒ ශ්‍රමණයන්ට කැමති කිව්වා.
ඒ ශ්‍රමණයන් ගමකින් තවත් ගමකට වඩිනකොට කිසිම දෙයක් අපේක්ෂා කරන්න නැහැ. ආය මම නැවත එන්න ඕනේ. මගේ මේ පිරිස, මගේ මේ දේවල් කියලා එහෙම ආපහු අපේක්ෂාවක් නැහැ. ආපසු හැරිලා බලන්නේ නැහැ. තමන් අත්හැරලා යන දේ දිහා නැවත හැරිලා බැලිල්ලක් නැහැ කියන. අපේක්ෂා රහිතවම අත්හැරලා යනවා. අන්න ඒ නිසයි මං ශ්‍රමණයන්ට කැමති. පින්වත්නි, මේ අපි සරණ ගියපු ශ්‍රාවක සංඝ රත්නය. ඒ ශ්‍රමණයන් තමන්ගේ දේවල් පෙට්ටගම්වල දාගෙන නැහැ. තමන්ට කියලා එකතු කරගත්ත දෙයක් ඒ ශ්‍රමණයන්ගේ ජීවිතය තුළ නැහැ. හැලිවලම්වල දාගෙන හංගගත්ත දෙයක් නැහැ. මළුවල හංගගෙන එක එක දේවල් අරගෙන යන්නෙත් නැහැ. කාගේ හරි ගෙදර කිදෙන බත් චුට්ටක් විතරයි සුවාගෙන යන්නේ. අන්න ඒ නිසයි මං ඒ ශ්‍රමණයන්ට කැමති කිව්වා. ඒ ශ්‍රමණයන් මිල මුදල් පිළිගන්නේ නැහැ. රන් රිදී පිළිගන්නේ නැහැ. ඒ වෙලාවට ලැබෙන දෙයකින් ජීවත් වෙනවා. අන්න ඒ නිසයි මං ඒ ශ්‍රමණයන්ට කැමති කිව්වා. තමන්ගේ තාත්තට කියනවා, ඒ ශ්‍රමණයන් නොයේ කුලවලින් ඇවිත් නොයේ පලාත්වලින් ඇවිත් මහාන වෙලා ඉන්නේ. නමුත් කිසි බේදයක් නැතිව එකිනෙකාට මෛත්‍රී වාසය කරනවා. එක එක පලාත්වලින්, එක එක ජාතිවලින්, එක එක කුලවලින් ආවා කියලා රණ්ඩු සරුවල් වෙන්නේ නැහැ. සමගියෙන් මෛත්‍රී සිතින් වාසය කරනවා. මේ විදිහට උතුම් ගුණ දරාගෙන ඉඳපු ඒ රෝහිණි තමන්ගේ තාත්තට මේ විදිහට කියනකොට තාත්තා කියනවා, පින්වත් දුවේ, ඔයාගේ හිතේ ලොකු ශ්‍රද්ධාවක්, ලොකු ගෞරවයක් තියෙනවා. ඒ බුදු සමිඳුන් ගැනත්, සද්ධර්මය ගැනත්, ආර්ය ශ්‍රාවක සංඝ රත්නය ගැන, ඇත්තෙන්ම ඔයා අපේ පවුලේ උපන්නේ අපේ වාසනාවට. දැන් අද කොහොමද? අද දරුවේ බුදුගුණ සිහිපත් කරොත්, බුදුගුණ කතා කරොත් තහංචි වැටෙනවා. ඒ කාලේ තමන්ගේ දෙමාපියෝ කියන, අනේ පුතේ, ඔයා ඉපදුනේ අපේ වාසනාවට කියලා කිව්වා. මොකක්ද ඒ වාසනාව? බුදුගුණ අහන්න ලැබීම, ධර්මයේ සංඝ රත්නය අහන්න ලැබීම. ඇත්තෙම ඔයා හඳුනාගෙන තියෙන අනුත්තර පින්කෙත. තාත්තා කියන, ඔයා හඳුනාගෙන තියෙන අනුත්තර පින්කෙතයි මෙයාලා බ්‍රාහ්මණවරු. ඒ ශ්‍රමණයන් වහන්සේලා අපේ දානේ පිළිගන්නවා නම් අපට ඒ දානේ මහත්ඵල මහානිසංස ලැබෙනවා කිව්වා. එතකොට ඒ රෝහිණී කියනවා, තාත්තේ, ඉතින් ඔයා දුකට බය නම්, දුකට අකමැති නම්, ඔයත් අකම්පිත සිත් ඇති බුදු සමිඳුන්වත්, සද්ධර්මයත්, ආර්ය සංඝ රත්නයත් සරණ යන්න කිව්වා. සිල් සමාදන් වෙන්න, ඒක ඔයාට ගොඩාක් යහපත පිණිස පවතිවි කිව්වා. එහෙනම් තාත්තට තිසරණි දුන්නේ කවුද? තමන්ගේ දියණිය. අතිජාත දරුවෝ කියලා කියන්නේ ආන් ඒ දරුවන්ට. ඒ තාත්තා කියනවා, ඔව්දුවේ, මාත් අකම්පිත සිත් ඇති බුදු සමිඳුන්වත්, ශ්‍රී සද්ධර්මයත්, ආර්ය ශ්‍රාවක සංඝ රත්නයත් සරණ යනවා. මාත් සිල් සමාදම් වෙනවා. ඒක මට ගොඩාක් යහපත පිණිස පවතිවි කියලා. පින්වත්නි, පස්සේ කාලෙක මේ තාත්තයි දුවයි දෙන්නම ගිහි ජීවිතය අත්හැරලා ඒ ශ්‍රාවකයන් අතරට යනවා. ටික කලකින්ම ඒ තාත්තයි දියණියයි දෙන්නත් භාග්‍යවතුන් වහන්සේගේ ඖරස පුත්‍ර වූ උතුම් රහතන් වහන්සේලා බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා පින්වත්නි, අපිටත් ඒ අපි සරණ ගියපු භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නේ ගුණ මේ ආකාරයෙන් සිහිපත් කරන් ලැබීම මහත් ලාභයක්. ඒ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නේ අපි සිහිපත් කරන්නේ ගුණ වශයෙන්, සුපටිපන්නෝ භගවතු ශ්‍රාවක සංඝෝ. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නේ රාග දේශ මොහ ප්‍රහාණය කරන දුරු කරන ප්‍රතිපදාවෙන් යුක්තයි. උජිපටිපන්නෝ භගවතු ශ්‍රාවක සංඝෝ. ඒ රාග දේශ මොහ දුරු කරන්න ඍජු ප්‍රතිපදාවක් තියෙනවා. ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආන් ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යුක්තයි
භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය. ඥාය පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ. ජීවිතය කියන්නේ අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳිලා කර්මානුරූප ඉපදීපදි මෙරි මෙරි කෙලෙස් සහගතව යන ගමනක්. භාග්‍යතුන් වහන්සේ අවිද්‍යා තණ්හා ප්‍රහාණය කර නිකෙලෙස් වුණා. නිකෙලෙස් වෙන වැඩපිළිවෙල ශ්‍රාවකයන්ට කිව්වා. ආන්ගේ උතුම් වැඩපිළිවෙල උතුම් න්‍යාය අවබෝධ කර ගැනීම පිණිස පිළිපන් පිරිස බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවක සංඝ පිරිසයි. සාමීචි පටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ. ඒ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය දෙතිස් කතාවෙන් වැළකීලා දස කතාවෙන් යුක්තව තමන් අවබෝධ කරගත්ත ධර්මය අන් අයට කරුණාවෙන් කියලා දෙනවා. ඒ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය මාර්ගඵල සෝතාපන්න සකදාගාමි අනාගාමි අරහත් ලෙස තියෙන මාර්ගඵල යුගල වශයෙන් හතර දෙනයි. සෝතාපන්න මාර්ගඵල පළවෙනි යුගලය, සකදාගාමි මාර්ගයේ ඵලයේ දෙවනි යුගලය, අනාගාමි මාර්ගයේ ගමන් කරන අනාගාමි ඵලයට පත් වන තුන්වෙනි යුගලය, අරහත් මාර්ගයේ ගමන් කරන අරහත් ඵලයට පත් වන හතරවෙනි යුගල. පුද්ගල වශයෙන් අට දෙනයි. සෝතාපන්න මාර්ග, සෝතාපන්න ඵල, සකදාගාමි මාර්ග, සකදාගාමි ඵල, අනාගාමි මාර්ග, අනාගාමි ඵල, අරහත් මාර්ග, අරහත් ඵලය කියලා. ඒස භගවතෝ ශාවක සංඝෝ. ආන්‍ය භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය ආහුනේයෝ. ගොඩාක් දුර වුණත් ගිහිල්ලා දම්පැම් පූජා කරන්න සුදුසුයි. පාහුනේයෝ. තමන්ගේ නිවසට තමන්ගේ ප්‍රදේශයට යම් ආකාරයකින් වැඩියොත් දම්පැම් පූජා කරන්න අප උපස්ථාන කරන්න සුදුසුයි. දක්ඛිනේයෝ. පින් සලකාගෙන පින් රැස් කර ගැනීම පිණිස පින් කරගන්න සුදුසුයි. අංජලි කරණේයෝ. වැඳුම් පිදුම් කරන්න, ගෞරව සත්කාර සම්මාන කරන්න, අප උපස්ථාන කරන්න ඒ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නේ සුදුසුයි. අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං ලෝකස්ස. ලෝකයේ සිටින දෙව් මිනිසුන්ට පින් කරගන්න තියෙන අනුත්තර පින්කෙත තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය. භාග්‍යතුන් වහන්සේ දේශනා කරා යාවතා භික්ඛවේ සංඝාවා ගණාවා. පින්වත් මහණෙනි, මේ ලෝකේ එක එක පිරිස් ඉන්නවා, එක එක කණ්ඩායම් ඉන්නවා, ක්‍රීඩා කණ්ඩායම් ඉන්නවා කණ්ඩායම් හැටියට, ඊළඟට සංගීත කණ්ඩායම් ඉන්නවා, සව එක එක විදිහට කණ්ඩායම් හැදිලා පිරිස් පිරිස් හැටියට මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු. ආන්ගේ පිරිස් අතර තවත් එක පිරිසක් තමයි ශ්‍රාවක පිරිස. තථාගත ශ්‍රාවක සංඝෝ තේසං අග්ගමක්ඛායති. ඒ ශ්‍රාවක පිරිස් හැම දෙන අතරම අග්‍ර වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ, තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝ පිරිස. අග්ගේතේ පසන්න. යම් කිසි කෙනෙක් අග්‍රෝ ශ්‍රාවක සංඝ පිරිස කෙරේ පහදිනවන අග්ගෝ විපාකෝ හෝති. අග්‍රෝ විපාකයක් ලැබෙනවා කියලා කිව්වා. ඒ නිසා පින්වත්නි, භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංගරුවන ගැන තියෙනවා යස්මින් භික්කවේ සමයි සීලවත්වෝ පබ්බජිතේන දිස්වා චිත්තම් පසීදති. සිල්වත් පැවිදි කෙනෙක් දැකලා සිත පහදවා ගත්තොත් තස්මින් සමයි, ආන් ඒ වෙලාවට සග්ග සම්වත්තනික පුණ්‍ය පටිපදම් පටිපන්නෝ හොත්, ඒ සිත පහදවා ගන්නා කෙනා සුගතිය උපදින ප්‍රතිපදාවකයි පුණ්‍ය ප්‍රතිපදාවකයි වාසය කරන්නේ කියලා. දැකීම් පමණින්, දැකලා සිත පහදව ගැනීම පමණින් සුගති උපදින පුණ්‍ය ප්‍රවාහයක් ජීවිතයට ගලනවා. යම් වෙලාවකේ ශ්‍රාවක පිරිස
තමන් ඉස්සරහට පැමිණෙනකොට දකිනකොට තමන් ඉන්න ආසනේ නැගිටිනවන පෙරගමන් යනවන ඇදිලි බැඳ වන්දනා කරනවන ආසනයක් පිළියෙල කළ පණවල දෙනවන වන්දනා කරනවන තස්මින් සමේ ආන් ඒ වෙලාවට එයා උසස් කුලයක උපදින පුණ්‍ය ප්‍රතිපදාවකයි ඉන්නේ කියන. ඒ වගේම යම් වෙලාවකේ ශ්‍රාවකයන් දැකලා අනේ මටත් මොනවහරි පූජා කරගන්න නැත්නම් කියලා මසුරු මල දුරු කරගන්නවන. ඒ මසුරු මල දුරු කරගත් මොහොතේ එයා ඉන්නේ මහේ ශාක්‍ය කෙනෙක් වෙන පුණ්‍ය ප්‍රතිපදාවකයි කියන. යථා බලං යථා සන්තතිං, තමන්ට තියෙන විදිහට පුළුවන් විදිහට ඒ ශ්‍රාවකයන්ට යමක් පූජා කරනවන ආන් ඒ වෙලාවට මහා භෝගක් කන්දාය සම්වත්තනික පුණ්‍ය පටිපදම් පටිපන්නෝ, මහත් වූ භෝගස්කන්ධය ලැබෙන පුණ්‍ය ප්‍රතිපදාවකයි ඉන්නේ කියනවා. යම් වෙලාවකේ ශ්‍රාවකයන් වහන්සේ ඇසුරු කරන ලැබෙනවද පරිපුච්ඡති අතා බහ කරනවා, පරිපඤ්ඤති තමන් නොදන්න දහම් කරුණු ප්‍රශ්න කරලා අහගන්නවා, ධම්මං සුනන්ති ඒ ශ්‍රාවකයන් යම් මොහතක ධර්මයක් කියනවද කන් යොමු කරගෙන සදහැසිතින් ඒ ධර්මය අහනවද තස්මින් සමයාන් ඒ වෙලාවට ඒ ධර්ම ශ්‍රවණය කරන කෙනා මහත් වූ ප්‍රඥාවක් ලැබෙන පුණ්‍ය ප්‍රතිපදාවක ඉන්නේ කියලා කියනවා. මේ ලෝකේ කාගෙන් දේවගේ ආනිසංස ලැබෙන්නේ? ඒ නිසා පින්වත්නි භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය ඒකාන්තයෙන්ම අනුත්තර වූ පින්කෙතයි. ඒ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නේ ශ්‍රාවකයන් අතර වැඩ හිටියා රහතන් වහන්සේ නමක්, මහා කච්චායන මහ රහතන් වහන්සේ කියලා. උන්වහන්සේගේ සිරුර රන්වන් පාටයි. උන්වහන්සේ බ්‍රාහ්මණ පවුලෙන් වෙන් වෙලා පැවිදි වෙච්ච රජ කෙනෙකුගේ පුරෝහිත කෙනෙක්. දවසක් ඒ මහා කච්චායන මහරහතන් වහන්සේ පුරුද්දක් තිබුණා. දම්සභා මණ්ඩපයේට භාග්‍යතුන් වහන්සේ වැඩලා ධර්මයේ දේශනා කරනවාද ඒ දම්සභා මණ්ඩපයේ මහා කච්චායනයන් වහන්සේට වෙන ආසනයක් පනවලා තියෙනවා. උන්වහන්සේට වැඩ ඉදින් පිණිස ධර්මශ්‍රවණයට. ඉතින් උන්වහන්සේ කවදාවත් ධර්මශ්‍රවණය කරන්න වෙලාව පහු කරන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ වැඩම කරන්න කලින් අනිවාර්යයෙන්ම වැඩම කරලා ඒ ආසනේ වැඩ ඉන්නවා. ධර්මයේ පරිපූර්ණ අවබෝධයෙන් අවබෝධ රහතන් වහන්සේ නමක්, ධර්ම ගෞරවය. දවසක් ඒ විදිහට දම්සභා මණ්ඩපයේ භාග්‍යතුන් වහන්සේගේ ධර්ම දේශනාවට සූදානම් කරලා බුද්ධ ආසනේ පනවල මහා කච්චායනයන් වහන්සේගේ ආසනයත් පනවල තිබ්බා. ශ්‍රාවක පිරිස තවත් ඇවිල්ලා හිටියා ධර්මයේ ශ්‍රවණය කරන්න. හරි අසිරිමත් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන සද්දේවදුන් ප්‍රදාන සදෙව්ලෝවාසී දේවරුත් පැමිණිලා අපගේ සක් දෙවිඳානන් මහා කස්සපයන් වහන්සේගේ ආසනේ දා හිස්ව තියනවා දැක්කා. තව භාග්‍යතුන් වහන්සේ වැඩලා නැහැ ධර්ම දේශනාවට. සක් දෙවිඳුන්ට හිතෙනවා අහස ඉඳලම අද අපේ මහා කච්චායනයන් වහන්සේ ධර්ම දේශනා ශ්‍රවණය කරන්න පැමිණලා නැහැ, ආසනේ හිස්සලා වගේ කියලා සක් දෙවිඳුන්ට හිතෙනකොටම මෙන්න මහා කච්චායනයන් වහන්සේ එතෙන්ට වඩිනවා. සක්දේවදු කල්පනා කළා අනේ මම හිතනකොට මහා කච්චායනයන් වහන්සේ ධර්මාසනේ ඇවිල්ලා වැඩ හිටියා ධර්ම ශ්‍රවණය පිණිස ආසනේ ඇවිල්ලා වැඩ හිටියා. එහෙම හිතලා සක්දේවදු අහසින් පාත් වුණා. දිව්‍ය මල් කලඹක් අරගෙන ඒ මහා කච්චායනයන් වහන්සේ ඉස්සරහා පූජා කළා. ඒ පූජා කරනකොට ඒ පලාතම දිව්‍ය සුවඳින් පැතිරිලා ගියා. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ ධර්මාසනෙට වැඩියා. භික්ෂුන් වහන්සේලාට මේ ගැන පොඩි ඊර්ෂ්‍යාවක් ඇති වුණා කෙලෙස් සහිත අයට.
එතකොට භික්‍ෂුන් වහන්සේ අතර කියන්න පටන් ගත්තා. මේ සක් දෙවිදුත් මූන බලබල තමයි මල් පූජා කරන්නේ. ඇයි එයා ලස්සන නිසා වෙන්න ති. අපි ලස්සන නැද්ද? ඇයි අපිටත් පූජා කළොත් මොකද කියලා ටිකක් අපැහැදිනු සිතින් කතා කරන්න ගත්ත. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන මෙහෙම. මහා කච්චායනයන්ට එහෙම අදහසක් තිබුණ නෑ කියනවා. සක් දෙවිඳුන්ගේ සිතිවිල්ල දැකලා ඒ ආසනයට ආවා නෙමේ කිව්වා. සක් දෙවිඳු හිතනකොටම ඒ ආසනයට ආව කිව්වා. සක් දෙවිඳු හිතුවේ තමන්ගේ සිතිවිල්ල දැකලා ආවා කියලා. ඒකයි මල් පූජා කරේ කිව්වා. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන දක්ෂ රියදුරන් විසින් ඉතා හොඳින් හීලෑ කරපු අශ්වයන් වගේ යම් කෙනෙක් තමන්ගේ ඉන්ද්‍රියන් හොඳට හීලෑ කරගත්තනම් මාන්නේ නැති කරපු කෙලෙස් නැති කරපු අකම්පිත සිත් ඇති රහතන් වහන්සේට දෙවියන් පවා කැමතියි කියලා. පින්වත්නි, දෙවියන් මිනිස්යාගේ ඇස්වලට පේන්නට ඇවිල්ලයි රහතන් වහන්සේලාට වන්දනා කරලා තියෙන්නේ. දේවුරු රහතන් වහන්සේලා ළඟ වැඳ වැටලා තියෙන්නේ රොඩි කුලයක ඉපදිච්චි, නීච කුලයක ඉපදිච්චි කුලහීන කුඩා දරුවෝ වගේ. රහතන් වහන්සේලාගේ පායට පැහැගුණු දුවවිල්ල ඇරගෙන ඒ දුවවිල්ල සඳුන් තෙලින් කල්කයක් කරලා තමන්ගේ නළලේ තිලකයක් කරගෙනයි ඒ යුගයේ මිනිසුන් නිදලා තියෙන්නේ. ඒ තරම් ගුණේ යුක්තයි බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නේ. ඉතින් තමන්ගේ හදමඩලේ උපන් ඒ උතුම් රහතන් වහන්සේලාගේ උදාර ගුණයන් ගැන අපගේ භාග්‍යතුන් වහන්සේ මේ විදිහට ගාථාවලින් දේශනා කරලා තියෙනවා. සුඛිනෝ වත අරහන්තෝ තණ්හා තේසං නවිජ්ජති, අස්මිමානෝ සමුච්චින්නෝ මෝහජාලං පදාලිතං. සුඛිනෝ වත අරහන්තෝ, ඒකාන්තේ මේ රහතන් වහන්සේලා ඉතා සුවසේමයි වාසය කරන්නේ. කෙලෙස් හොල් වැදිලා දුක් විඳින දුකක් උන්වහන්සේලා තුළ නැහැ. තණ්හා තේසං නවිජ්ජති, උන්වහන්සේලාගේ ජීවිතයේ තුළ තණ්හාව කියලා දෙයක් දකින්න නැහැ. උන්වහන්සේලා තුළ තණ්හාව නැහැ. අස්මිමානෝ සමුච්චින්නෝ, මම මගේ ආත්මය කියලා යම් අනුසහගත හෝ යම් මානයක් ඇද්ද, ඒ මානේ සමුච්චින්නෝ සම්පූර්ණයෙන්ම නැති කරලා ඉන්නේ. මෝහජාලම් පදාලිතං, ඒ රහතන් වහන්සේලා මෝහ නැමැති දැල පලා දමලා ඉන්නේ කියලා කිව්වා. අනේජන්තේ අනුප්පත්තා, ඒජ කියන්නේ තණ්හාවට, අනේජ කියන්නේ තණ්හාවක් නැහැ. ඒ රහතන් වහන්සේලා තණ්හා රහිත වූ අරහත්වයට පත් වෙලා ඉන්නේ. චිත්තං තේසං අනාවිලං, ඒ රහතන් වහන්සේලාගේ සිත කෙලෙස් වලින් කැළඹිලා නැහැ. ලෝකේ අනුපලිත්තාතේ, මේ ලෝකයේත් එක්ක ඒ රහතන් වහන්සේලා එකතු වෙලා නැහැ. නෙළුම් කොලේ නොරැදෙන පිනි බිඳුවක්සේ උන්වහන්සේලා ලෝකෙන් වෙන් වෙලා ඉන්න. අනුපලිත් බ්‍රහ්ම භූතා, උන්වහන්සේලා ශ්‍රේෂ්ඨත්වයට පත් වෙලා ඉන්නේ. අනාසව, උන්වහන්සේලා කෙලෙස් නැති කරලා ඉන්නේ, අනාශ්‍රවයි ඉන්නේ. පංචස්කන්ධේ පරිඤ්ඤාය, රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංච උපාදානස්කන්ධේ පරිඤ්ඤාය පිරිසිඳ අවබෝධ කරලා ඉන්නේ. සත්ත සද්ධම්ම ගෝචරා, ශ්‍රද්ධා, හිරි, ඔත්තප්ප, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා කියන සප්තෝ ආරි ධනේ යුක්තවයි උන්වහන්සේලා වැඩ ඉන්නේ. පාසංසියා සප්පුරිසා, උන්වහන්සේලා ප්‍රශංසාවට සුදුසුයි, නොයේ ගුණ කියමින් ප්‍රශංසා කරන්න සුදුසුයි. සප්පුරිසා, උන්වහන්සේලා සප්පුරිසයි. පුත්තා බුද්ධ සෝරසා, ඒ භාග්‍යතුන් වහන්සේගේ හද මඩලෙන් උපන් අවුරස පුත්‍රයන් වන්නේ ඒ රහතන් වහන්සේලායි. සත්ත රතන සම්පන්නා, සති සම්බොජ්ජංගේ, ධම්ම විචය,
විරිය පීති පස්සද්දි සමාධි උපේක්ඛා කියන සත්‍ය සම්බොජ්ජංග කියන මාණික්ක රත්නය හතෙන් යුක්තයි. තීසු සික්ඛා සුසික්ඛිතා සීල සමාධි ප්‍රඥා නම් වූ උතුම් ත්‍රිසික්ෂාවේ මනාකොට හික්මිලා ඉන්නේ. අනු විචරන්ති මහාවීරා පහීන බය බේරවා, බය බිරාන්ත වෙන දේවල් උන්වහන්සේලා ප්‍රහාණය කරලා උන්වහන්සේලා නිදහස් සිතින් වාසය කරන උන්වහන්සේලා තමයි මේ ලෝකේ මහාවීරවරු. දසහංගේහි සම්පන්නා සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි සම්මා විමුක්ති සම්මා ඥාන සම්මා විමුක්ති කියන කරුණු 10න්ම සම්පූර්ණවයි උන්වහන්සේලා දසහංගේහි සම්පන්න. මහා නාග උන්වහන්සේලා ශ්‍රේෂ්ඨ වූ නාගයන් වගේ මහා හස්ති රාජයන් සමාහිතා උන්වහන්සේලා සමාහිත සිතින් යුක්තවයි වැඩ ඉන්නේ. ඒතේ කෝ සෙට්ටා ලෝකස්මින් ඒ රහතන් වහන්සේලා ලෝකයේ තුල ශ්‍රේෂ්ඨත්වයට පත් වෙලා ඉන්නේ. තණ්හා තේසං නවිජ්ජති උන්වහන්සේලා තුල කිසිම ආකාරයේ තණ්හාවක් නැහැ. අසේක ඥානං උප්පන්න උන්වහන්සේලා අසේක නිවන් මඟ හික්මිලා අවසන්නු අසේක ඥානෙහිවත් අරහත් ඥානයේ යුක්තයි. අන්තිමෝයන් සමුස්සයෝ උන්වහන්සේලා වාසය කරන්නේ අන්තිම සිරුර දරාගෙන. සසර එනකොට නොයේක් සිරුරු දරන්න වෙනවා. නිරේ ගිහිලා ගින්නෙන් පිච්චෙන සිරුරු දරනවා. තිරිසන් ලෝකේ තිරිසන් සත්ත්ව වෙලා අසූචි වලවල් වල කුණු කානුවල කුණු මස්වල නොයේක් සිරුරු දරලා අපි ඇවිල්ලා තියෙන්නේ. පෙරේත ලෝකේ පිපාසයෙන් බඩගින්නෙන් විදවන්න නොයේ ශරීර ලබලා තියෙනවා. මනුස්ස ලෝකේ දෙවියන් අතර බ්‍රහ්මයන් අතර නොයේ සිරුරු අතර රහතන් වහන්සේලා දරාගෙන ඉන්නේ අන්තිම සිරුරයි. ආය සිරුරක් නැහැ උන්වහන්සේලාට. අන්තිමෝය සමුස යෝ සාරෝ බ්‍රහ්මචරියස්ස ඒ රහතන් වහන්සේලා නිවන් මඟේ අවසානයේ වූ නිවනට පත් වෙලා ඉන්නේ. තස්මින් අපරපච්චයා කාගේවත් උපකාරයක් නැතුව කාගේවත් උදව්වක් නැතුව උන්වහන්සේලා වාසය කරන්නේ. විධාසුන විකම්පන්ති විපමුත්තා පුනබ්බව ඒ උන්වහන්සේලා තුළ විධා කියන්නේ මම උසස් හරි මම සමානයි හරි මම පහත් හරි හෝ ආකාරයෙන් ඇති වෙන කිසිම මානයක් උන්වහන්සේලා තුළ නැහැ. විකම්පන්ති උන්වහන්සේලා තුළ කම්පණයට පත් වෙන කිසි දෙයක් නැහැ. විප්පමුත්තා හැම දෙයකින්ම වෙන් වෙලයි උන්වහන්සේලා වාසය කරන්නේ. පුනබ්බව නැවත උපදින පුනර්භවයක් උන්වහන්සේලා තුළ නැහැ. දන්ත භූමින් අනුප්පත්ත උන්වහන්සේලා දමනය කළ යුතු සියලු දේ දමනය කරගෙන ඉන්නේ. තේ ලෝකේ විජිතා විනෝ උන්වහන්සේලා තමයි මේ ලෝකේ මාර සෙනඟ පරාජයට පත් කරලා ජය අරගෙන වාසය කරන්නේ. උද්ධන් තිරියං අපාචීනං නන්දී තේසං නවිජ්ජති උඩ අතට බැලුවත් හරස් අතට බැලුවත් කොයි දිසාවේ කොයි ආකාරයෙන් බැලුවත් යට බැලුවත් උන්වහන්සේලා තුල තණ්හාවක් නැහැ. තණ්හාව ඇති කරන්න කිසි දෙයක් නැහැ. නන්දන්තිසේ සීහනාදං ඒ නිකලෙස් මුනිවරු උතුම් රහතන් වහන්සේලා සීහනාද පවත්වනවා. නන්දන්තිතේ සීහනාදං රහතන් වහන්සේලාගේ සීහනාදේ කුමක්ද? ඒ තමයි බුද්ධාලෝකේ අනුත්තරාති. බුදුරජාණන් වහන්සේ තමයි ලෝකේ අනුත්තර වූ කියලා උන්වහන්සේලා සීහනාද පවත්වනවා කියන. ඉතින් ඒ නිසා පින්වත්නි නිකලෙස් ජීවිතයක් ගත කළ උතුම් රහතන් වහන්සේලා ගුණය මෙච්චරයි කියලා අපිට ගුණේ මනින්න බැහැ. උන්වහන්සේලා ගණනින් 100ක් නමක් 200 නමක් 500 නමක් 1000 නමක් කියලා ගණනින් ප්‍රමාණ කරන්න බැහැ. මහා චූල ගෝසිංග සූත්‍රයේදී
ඒ ශ්‍රාවකයන්ගේ චරිතාපදානි ලස්සනට තියෙනවා. උන්වහන්සේ අනුරුද්ධ ස්වාමින්වහන්සේ, බගු ස්වාමින්වහන්සේ, කිම්බිල ස්වාමින්වහන්සේ දවසට එක සතියට එක දවසයි කතා කරන්නේ. අනිත් දවස් හයේම කතා කරන්නේ. මොනව හරි අවශ්‍යතාවයක් වුණොත් අතෙන් තමා කතා කරලා හත් සංඥාවෙන් කතා කරන්නේ. රැයක් එළිවෙන තුරු එක දවසක් ධර්ම සාකච්ඡා කරනවා. උන්වහන්සේලා කල්පනා කරේ මම මගේ හිත අයින් කරලා අනේ මේ ආයුෂ්මතුන් වහන්සේගේ හිත මං ඇති කරගන්නවා කියලා. අවසානයේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා දෙවුරු වෙලා වන්දනා කරනකොට මේ වගේ තුන් නමක් ඉන්නවනම් ඒ ගම් ප්‍රදේශේ, ඒ නගරේ, ඒ පළාතේ, ඒ රටේ, ඒ ලෝකේ, ඒ විතරක් නෙමේ ඒ ශ්‍රාවකයන් තුන් නමට යම් කිසි කෙනෙක් වන්දනා කරනවද, ඇඳිලි බැඳ නමස්කාර කරනවද, සිත පහදව ගන්නවද, දෙව් මිනිස් ලෝකේටම උන්වහන්සේලා සැපේ ඇති කරලා දෙනවා කියලා. ඒ වන්දනාව, ඒ පූජාවන් ඒ හැම දෙනාටම යහපත පිණිස පවතිනවා කියලා. තුන් නමකට වන්දනා කිරීමත් ඒ තරම් සැප ඇති කරලා දෙනවනะ. ප්‍රඥාවෙන් අග්‍රේසර වූ සාරිපුත්ත මහරහතන් වහන්සේ, ඉරිදි බලයෙන් අග්‍ර වූ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ, දුතගුණයන්ගෙන් අග්‍ර වූ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ, අග්‍ර උපස්ථායක වූ ආනන්ද මහරහතන් වහන්සේ, මහා තේජස් ඇති අඟුලිමාල මහරහතන් වහන්සේ, නිහතමානී සිතින් ශික්ෂාකාමීව වැඩ සිටි අපගේ රාහුලයන් වහන්සේ ආදී නිකෙලෙස් රහතන් වහන්සේලාගේ ජීවිත ගැන අපිට සිත සිතා වාසය කරන්න පුළුවන් නම්, සිත පහදව ගන්න පුළුවන් නම්, ඒ උතුම් රහතන් වහන්සේලාගේ උතුම් ගුණයන්ට වන්දනා කරන්න පුළුවන් නම් අපේ ජීවිතේ මොනතරම් ලාභයක්ද. ඒ නිසා පින්වත්නි, මේ ලෝකෙට අනුත්තර පිංකිත වූ භාග්‍යතුන් වහන්සේගේ හදමඩලෙන් උපන්නා වූ නිකෙලෙස් ජීවිත ගත කළ ගුණයෙන් අප්‍රමාණ වූ, ගණනින් අප්‍රමාණ වූ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නයට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ඉතින් අප හැම දිනාටමත් ගත වෙන සෑම දිනකම යම් සන්ධ්‍යා කාලයක, යම් උදෑසනක ඒ භාග්‍යතුන් වහන්සේ ගැනත්, ශ්‍රී සද්ධර්මය ගැනත්, ශ්‍රාවක සංඝරත්නය ගැනත් උතුම් ගුණ සිහිපත් කර ගනිමින් ජීවිතයට අප්‍රමාණ පිං රැස් කරගන්න, ඒ උතුම් සෝතාපට්ටි අංගයන් අපේ ජීවිත තුළ ඇති කරගන්න, අප හැම දිනාටම ගෞතම බුදු සසුනේ උතුම් පිළිසරණ ලබන්න, චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මේ රැස් කළ සියලු පින් හේතු වාසනා විත්වා. සාදු සාදු.